රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන පුවත් විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල පුවත් සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය අවුරුදු 75ක්ම අපට තිත්ත බෙහෙත් කියලා වසපෙවූ පාලකෙන් අපට වසපොවලා උඳලා විස්කි බ්‍රැන්ඩි ගහන හැටි අද ටෙලිවැකියෙන් වන්දි ගෙවන්නේ නැත්නම් දේපල රාජසන්තකයි නැත්නම් හිරේයන්ට වෙනවා නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ පාස්කු තීන්දුව ගැන කියයි එළව පොල් පෙන්නන මෙළව පොල් එළවලු මිල අඩුයි ගන්න පාරිභෝගිකයින් නැහැ දේශීය පුවත්තටයි දැන් අවධානය දිවයිනපුරා මැති ඇමති නිවාස ගිනි තැබීමේ සිද්ධිවලට අදාළව අපරාධ නීතිය යටතේ ක්‍රියා කරන ලෙස ඉල්ලා ගොනුකල රීඩ් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර දුන්නා. ඒ අනුව අදාළ පෙත්සම සම්බන්ධයෙන් පෙබරවාරි මාස 24 වනදා අධිකරණයට කරුණු දක්වන්නයි පොලිස්පති ආරක්ෂක ලේකම් යුදහමුදාපති ඇතුළු පිරිසකට අධිකරණය නොතීසී නිකුත් කළා. මේ නවවනදා සිද්ධීන් වලින් නිවාස හානි වූ බන්දුල ගුණවර්ධන ගාමිණී ලොකුගේ ජනක බණ්ඩාර තෙන්නකෝන් ප්‍රසන්න රණතුංග ප්‍රසන්න රණවීර සිරිපාල ගම්ලත් එස් එම් චන්ද්‍රසේන ශිහාන් සේමසිංහ රෝහිත අබේ ගුණවර්ධන කෝකිලා ගුණවර්ධන සහන් ප්‍රදීප් ඇතුළු නිවාස හානි වූ දේශපාලකණින් 39 දෙනෙකු අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. මෙම පෙත්සම් සලකා බැලීම සඳහා කැඳ වූ අවස්ථාවේදී පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ඉක්ුත් මේ නවවනදා එකම වේලාවක් තුළ සංවිධානාත්මක පිරිසක් පෙත්සම් කරුවන්ගේ නිවාස ගිනිබත් කිරීම සිදු කළ බවයි සඳහන් කර ඇත්තේ. සන්නත ආරක්ෂක නිලධාරීන් බලා සිටියේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවස පවා ගිනිබත් කොට එහි තිබූ වටිනා පොත් 4000කට ආසන්න සංඛ්‍යාවක් විනාශ කෙරුණු බවත් වත්මන් ජනාධිපතිවරයාද මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වින්දිතයෙකු බවට පත් වූ පුද්ගලෙක් බවත් ජනාධිපති නීතිඥවරයා පවසා තිබෙනවා. 4500කට අධික සන්නද්ධ හමුදා පිරිසක් සේවය යොදවා සිටියේදී මේ ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවන්නේ කෙසේදයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥවරයා මෙවැනි අපරාධ ක්‍රියා වැළැක්වීමට කටයුතු නොකර ඔවුන් සිය රාජකාරිය පැහැරහල ආකාරයේ මෙතුලින් පැහැදිලිවන බවත් කියා සිටියා. මෙම ගිනි තැබීමේ සිද්ධීන් පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ නායකත්වයෙන් පරීක්ෂණ කමිටුවක් පත්කර විමර්ශනයක් සිදු කර එම කමිටු වාර්තාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. අදාළ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට පියවර ගන්නා ලෙස දන්වමින් ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද උපදෙස් පවා එවක යුද හමුදාපතිවරයා විසින් ක්ෂේත්‍රයේ සිටින අනදින නිලධාරීන් වෙත සන්නිවේදන කිරීමක් සිදු කර නැති බව කරන්නාගොඩ පරීක්ෂණ කමිටුවේ නිර්දේශවලින් අනාවරණය වී ඇතැයිද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. මෙම පෙත්සම් සලකා බැලීම සඳහා කැඳ වූ අවස්ථාවේදී එහි වගුත්තරකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් පෙනී සිටියේ නැහැ. එහෙත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කනිෂ්කාද සිල්වා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ වසන්ත කරන්නා ගොඩ පරීක්ෂණ කමිටු වාර්තාව අධිකරණයට කැඳවන ලෙස පෙත්සමෙන් ඉල්ලා ඇති බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට එරෙහිව කිසිදු නඩු කටයුත්තක් පවත්වාගෙන යාමට නොහැකියයි සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ඒ අනුව අදාළ වාර්තාව කැඳවීම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට හැකියාවක් නැති බව සඳහන් කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ. පළාත් පාලන මැතිවරණයට සමගි ජන බලවේගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ඊයේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ඇප තැන්පත් කළා. ඇප මුදල් බහර ගන්නා අවසන් දිනය වන්නේ ලබන 20 වනදායි. ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම සහ නාම යෝජනා අත්සන් කිරීම මේ දිනවල සිදු කෙරෙනවා. ප්‍රධාන පක්ෂ කිහිපයක් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ඇප මුදල් තැන්පත් කළා. ඒ අනුව සමගි ජන බලවේගය මහනුවර දිස්ත්‍රික්කය සඳහා ඇප තැන්පත් කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ලගේ ප්‍රධානත්වයෙන්. අපේ ජයග්‍රහණය ස්ථිරයි ඉර හඳ වගේ පැහැදිලි. මැතිවරණය කාටවත් කල් දාන්න බෑ. ජනාධිපතිතුමාට කල් දාන්න බෑ. පාර්ලිමේන්තුවට කල් දාන්න බෑ. මැතිවරණ කොමිසමට කල් දාන්න බෑ. මහනුවර දිස්ත්‍රික්කයේ අපේ ජයග්‍රහණය ඉතාමත් පැහැදිලි. මගේ එකම ඉල්ලීම නාම යෝජනා
බාරගත්තයින් පස්සේ මේ සභා විසිරුවා හරින්න වහාම කුරුණෑගල දිස්ත්‍රික්කයේ සඳහා සමගි ජනබලවේගය අප තැන්පත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුලගේ ප්‍රධානත්වයෙන් මේ පළාත් පාලන ආයතන 21ම සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපි ජයග්‍රහණය කරනවා. ඒ සඳහා අවශ්‍ය අපේක්ෂකයන් මේ රටට මේ වෙලාවේ ඉල්ලන වැදගත් ඒ වගේම කාන්තා කණ්ඩායම් තරුණයන් මේ සියල්ල අපේ අපේක්ෂක ලයිස්ට් වලට අපි ඇතුල් කරලා තියෙනවා. සමගි සන්ධානයක් හැටියට ඉතාමත් ශක්තිමත් පක්ෂයක් හැටියට මේ ප්‍රාදේශීය සභා නගර සභා 21ට නාම යෝජනා ඉදිරි දිනකදී අපි බාර දෙනවා. සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සඳහාද අප තැන්පත් කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ ප්‍රධානත්වයෙන් මේක මේ ගමේ බෝක්කුව හදන්න ලයිට් බල්බ් එක දාන්න කුණු ටික ඇද ගැනීමේ ඡන්දයක් විතරක් නෙවෙයි. රට වැටිලා තියෙන තැනින් බලනකොට ජාතික මැතිවරණයකට යා යුතුයි. මේක එක පඩියක්. ගාල්ල දිස්ත්‍රික්කයේ සඳහා සමගි ජනබලවේගය අප තැන්පත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් මේ මැතිවරණේ නොපවත්තා ඉන්න පුළුවන් එක එක බිල්ලෝ රටට පෙන්වන්න හැදුවා. පඩි ගෙවන්න වෙන එකක් නෑ කිව්වා. ඡන්දෙ තිබ්බොත් සමෘද්ධිය කපන්න වෙයි කිව්වා. ලයිට් කපන එක තව පැය ගණනකින් වැඩි වෙයි කිව්වා. ඒ සියලු උපරවැට්ටි පරාජය වෙලා අද ජනතාවට තමන්ගේ මතය ප්‍රකාශ කිරීමට පළාත් පාලන ඡන්දය හරහා අවස්ථාවක් ලැබෙමින් පවතිනවා. සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික්කයේ සඳහාද අප තැන්පත් කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණගේ ප්‍රධානත්වයෙන් පක්ෂය තුල තියෙන ඕන වැදගත්ම දේ තමයි පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව තියෙන ලංකාවේ උතුරෙත් දකුණෙත් මේ සියලු තැන්වලට එකම වැඩපිළිවෙලක් එකම දර්ශනයක් ඔස්සේ යන්න වැඩපිළිවෙල තියෙන සමගි ජනබලවේගයට විතරයි. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා අප තැන්පත් කළා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සඳහා නිදහස් පක්ෂය අප තැන්පත් කළේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. විශේෂයෙන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට පොළොන්නරුව අපි අතිවිශිෂ්ට ජයග්‍රහණයක් කරනවා. ඒ වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විතරක් නෙවෙයි මෙවර ඉතාමත් උගත් බුද්ධිමත් තරුණ වගේම අපේක්ෂකයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අපේක්ෂකත්වය ලැබලා තියෙනවා. ඒ නිසා අපි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වගේම මුළු රටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි ඉතා අතිවිශිෂ්ට ජයග්‍රහණයක් කරනවා. මහනුවර දිස්ත්‍රික්කයේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අප තැන්පත් කළේ නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායකගේ ප්‍රධානත්වයෙන්. මෙවර පළාත් පාලන මැතිවරණයේදී තනි පක්ෂයක් විදිහට ඡන්දිල්ලන්නේ කවුද? ඒකම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අනිත් හැමෝම මොක්කු ගහපු අය ඉන්නේ. එකක් කියන්න බලන්න අහවල් පක්ෂය මොක්කු ගහලා තියෙන්නේ. අපි නෑ. මේ අතර එක්සත් ජාතික පක්ෂයේද ගාල්ල දිස්ත්‍රික්කයේ සඳහා අප තැන්පත් කළා. ඒ එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්. අතවන්සෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා දිගින් දිගටම කියලා තියෙනවා සියලු දේශපාලන පක්ෂ එකට එකතු වෙමු කියලා. ජාතික විදේශ ප්‍රතිපත්තියක් අපි ඇති කරගනිමු කියලා. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඇති කරගනිමු කියලා. 20:48 වෙනකොට දිනා ගන්න බැරි වෙච්ච දේවල් දිනා ගන්න අවශ්‍ය පරිසරය හදාගනිමු. දැන් එවැනි අවස්ථාවක ආපහු බේද වෙන්න හොඳ නැහැ. අපි නාම යෝජනා පත්‍ර බාර දෙන්නේ බේද වෙන්න නෙමෙයි. අපි නාම යෝජනා පත්‍ර බාර දෙන්නේ සියලු දෙනා එකතු කරගන්න. එහෙනම් සියලු දෙනා එකතු කරගත්තොත් පමණයි ශ්‍රී ලංකාව ජයගන්නේ. ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අප මුදල් බහර ගැනීම ලබන 20 වනදා මධ්‍යහන 12න් අවසන් වනවා. නාම යෝජනා බහර ගන්නේ ලබන 18 වනදා සිටයි. මේ අතර මැතිවරණය පැවැත්වීමට පෙර පළාත් පාලන ආයතන විසිරුවා හැරිය යුතු බව මැතිවරණ නිරීක්ෂකින් පවසනවා. මැතිවරණ ක්‍රියාවලිය ඉතාම සාර්ථකව ඉදිරියට යනවා. ඇත්තටම අපිට ඒ පිළිබඳව යම් ආකාරයක සතුටක් පවතිනවා. විශේෂයෙන්ම පුදුමාකාර උත්සාහයක් ගනු ලැබුවා. විවිධ පාර්ශ්ව දේශපාලන පක්ෂ මෙම ඡන්ද විමසීම කල් දැමීමට ක්‍රියා කිරීම සඳහා නමුත් එය අසාර්ථක වුණා. ගැටලුවක් පවතිනවා ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ පිළිබඳව යම් පැමිණිල්ලක් කරනු ලැබුවා මැතිවරණ කොමිෂන් සභාවට. ඒ තමයි පළාත් පාලන ආයතන 340 මෙම ඡන්ද විමසීම පවත්වනු ලබන්නේ කිසිදු විසිරුවා හැරීමකින් තොරව. මේ නිසා බරපතල තත්වයක් උද්ගතව පවතිනවා. ඒ තමයි මේ පළාත් පාලන ආයතන පරිසර සහ රාජ්‍ය සම්පත් අනිසි ආකාරයට දේශපාලන පක්ෂ උපයෝගී කර ගැනීම. මැතිවරණයක පැවතිය යුතු සම බිම මෙයින් උල්ලංඝනය වෙනවා. අප විශ්වාස කරනවා මැතිවරණ කොමිෂන් සභාව මේ පාලනය කරාවි කියලා. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් මැතිවරණයක් එනකොට එක එක ජාතියේ නයි එළියට එනවා. එනවා නෙවෙයි ගේනවා නේද? මැතිවරණයක් එනකොට එක එක ජාතියේ ලබු ගෙඩි මාතෘකා ලෙස කර්ලියට එනවා. එනවා නෙවෙයි ගේනවා. මැතිවරණයක් එනකොට එක එක ජාතියේ සාෆි ෆන්නේ වඳ සැත්කම් එළියට එනවා. එනවා නෙමෙයි ගේනවා. හොඳේ මැතිවරණයක් ළඟ එනකොට වඳ කොත්තු කර්ලියට එනවා. ඒකත් එනවා නෙවෙයි ගේනවා.
முஸ்லிம் ரதிகடவல யட்ட ஏந்தும்வல வந்த கதா எலியட்ட எனவா எலியட்ட எனவா நேமே ஏவா சலசும் சாகதவ கேனவா நேத பிரபஹகரன் வகே கெனிக் யாபனேதி தெக்க கேலத் அஹண்ட லபெனவா நேத கல்னிகங் பதுல பலாகென மஹா ஹண்டின் சீன கரண்டுவக் வடினவா தெகப்பு மஹா நாயக ஹிமிவர்னுத் ஒய சத்த கென கதா கர்ன காலயக் தமை சந்த காலே ஏ வகேமை மேதிவர்ணயக் லங்க எனகொட்ட எஹென தவ மாத்ருகாவக் தியனோ தசக 7க் 8க் பரண திமல முஸ்லிம் பிரச்சனவலட்ட நிதாஸ் தினட்ட பெர் ஏ கேன்னி பெப்ரவரி 4ட்ட பெர் நேத விசுந்தும் தெனோ வகே கதா ஏவத் எஹென்ட பட்டன் கண்ணோ விசுந்தும் தெண்ட ஹதன அய கே பலாபுருத்துவ போஹோ வேலாவட்ட தவ ஆத்ம திக துணக்கோத் தனதுரே இன்ட கியலமை ஏ வகேவ எஹெனகொட்ட அபிட நம் ஹிதென்னி ஹொந்தே திமல ஜனதாவகே பிரச்சன விசுந்தல ரட மேதட்ட என்னம்லு ஈட பஸ்ஸே முஸ்லிம் பிரச்சன விசுந்தன்னம்லு நேத தம் மே ஈலங்கட்ட ஹென அலுத் கதாவக் பசுகே காலே வரதுனா அபிட சமாவென்ன யலி ரட கொட நகன்ன அபிட்டம தென்ன அபிட்டம புலுவான் ஆய் அப்பி வரத்தன்னே நே மே பார் ஹதனவாமாய் ஒன்ன தென் அலுத் கதாவா நேத தென் எதா வெங்வெலா ஹிட்டிய அலியாய் பொஹொட்டுவாய் ஒன்ன தென் அப்பி எகத்துனா அலியாகே ஞானியாய் ஹையாய் நெலும் பொஹொட்டுவே பிரிசிந்து கமாய் லஸ்ஸனாய் நேத சுவந்தாய் எகத்துனாம மே பார்னான் ரட ஹதனவாமாய் கேல ஒன்ன தென் ஆய் எஹென்ட பட்டங்கரான் மேயாதி கதா தங்கிதிங் தசத்த ரவ் பிலி ரவுதென்ட பட்டன் அரகேன நேத ஏ அஹங் இன்னகொட்ட எஹெனகொட்ட ஹரி சரல பிரஸ்னயக் ஹிதட்டேனோ அவுருது 75க்ம மே ரட்ட பாலனே கல கலு சுத்தன் தமுன்லை அவுருது 75க்ம மே ரட்ட பாலனே கல பவுல் கஸ் கிஹிபே தேசபாலன புருக் தமாய் மே கதா அத ஆய செரயக் கியன்ட பட்டன் அரன் தியென்னி மாருவென் மாருவட்ட மே 75ம மே ஆய அத தமாய் பலய மாருனே எஹெவ் எகே மே ரட்ட சங்வர்தித ராஜ்யக் கரன்ட பெருனே ஐ கியலா தென் அத ஜனதாவ பிரஸ்ன கரன்ன பட்டன் அரன் நேத மே விவுர்த பிரஸ்ன கிரீம மே விவுர்த சங்வாதேட்ட அத்தட்டம லுகு உத்தேஜனயக் ලැබුණේ ඔය දැන් හුඟ දෙනෙකුට අමතක මර්ධනය කරන්නටම හදන අරගලයෙන් බවත් කියන්නටම අවශ්‍යයි නේද දූෂිතින්ට දඬුවම් හොරා කෑවුන්ට දඬුවම් හොරා කෑ ධනය ආපහු ගන්න ඕන කියන මතය ඔය අරගලයත් එක්ක හුඟක් උච්චස්ථානයකට පත් වුණා ත්‍රස්ත පනත හකුල ගැනීම පවුල් පාලනය අවසන් කිරීම ඒකාධිපති ජනාධිපති ව්‍යුරුව අහෝසි කිරීම කෑලි කෑලි එකතු කරලා හැමදාම යහට මෙහට කරන ව්‍යවස්ථාව වෙනුවට අලුත් ජනතා ව්‍යවස්ථාවක් රට හදන වැඩපිළිවෙල ක්‍රමය මිස දේදුණු පාට වර්ණ වර්ණ කතා නෙමෙයි හොඳේ ක්‍රමය සිස්ටම් එක රට හදන්න විද්වත් මණ්ඩල පත් කර ගැනීම ආර්ථික විශේෂඥින්ගේ සහය විවෘතව ලබා ගැනීම ඒ ගන්න හදන සැලසුම් ජනතාව සමග විවෘතව සාකච්ඡා කිරීම බෙදා ගැනීම නේද දේශීය නිෂ්පාදන ඉහළදාන්ට පුළුවන් ක්‍රම නව අත්හදා බැලීම් ආදියට ඉඩ ලබා දීම ලෝකයට අලෙවි කරන්න පුළුවන් சேவா மனோது கேலா ஏகன ஹொயன் அலுத்தென் ஹிதன்ன க்ரமயக் நிர்மாணே கர்னே கனேத அடுமகானே ரட்டட என சஞ்சாரகேன்ட ஒய நகர மெத்தகதி அனே பௌத்கலிக சனீபாரஷக கட்டியுத்தக் சந்தா யான்ட புலுவாங் பிரிசிந்து வெசிகிலி கெசிகிலி டிகவத் ததாகம் கொனேத மே ஆதி வஷேன் திக கதாவா க்ளியன்ட புலுவாங் அத ரட்டே ஜனதாவ விவுர்த்தவ கதா கர்ன மாத்ருகா லெஸ நேத அவுருது 15க் 20க் 30ஸே மே ஒய கொலம்ப அகநகரே பே வெவ சுத்த கரகண்ட பெருவுனு நாயகின் ஆவசா இன்ன ரட்டக் மேக ஸ்ரீ தந்ததாத்துன் வஹன்சே வெடைன்ன தலதா மாலிகாவ எதிர்பிட்ட நுவர வெவ பிரிசிந்து கரகண்ட க்ரமயக் சலசுமக் ஹொயாகண்ட பெரி பாலகின் ஹிட்டபு ரட்டக் இன்ன ரட்டக் மேக நேத ஹெட்ட என்டத் ஹதன ரட்டக் ஹொந்தே மேயை கின விதியட்ட திகட்டம டித்த பெஹெத் பிபி இன்ட வெனவா நேத வத்மன் ஜனாதிபதி தென் கியன்னேம அபிட தவ டிகக் டித்த பெஹெத் බොන්ට වෙනවා තව ටිකක් බොන්ට වෙනවා 20යි 24 වෙනකම් බොන්ට වෙනවා 20යි 22 දී කිව්වා 20යි 23 න් ඉවරයි කියලා දැන් 20යි 23 දී කියනවා 20යි 24 වෙනකම් ටිකක් තਿੱත් බෙහෙත් බොන්ට වෙනවා කියලා නේද මේ අවුරුදු 75 පුරාම ඔහෙලා අපට දුන්නේ තਿੱත් බෙහෙත් තමයි දැන් මරණාසන්නයි මේ ඉන්නේ මරණ මංචකේ හොඳේ ඔය දොස්තරලා සැරින් සැරේ විටින් විට අපිට දිගටම තਿੱත් බෙහෙත් කියලා පෙව්වේ වස ඒ නිසා රෝගයේ සුව වුණේ නැහැ අවුරුදු 75ක ප්‍රතිකාර ෆේල් මේ දේශපාලන විශේෂඥයයි කියාගන්න දොස්තරලා ෆේල් විශ්වාස කරන්න එපා මේ උන්දලව ආයේ හොඳේ මේ කියන පාලකෙන් මේ වසර 75 පුරාම සුරසප්ප විඳිනවා ලෝකයේ ස්ත
තරම්ම වයින්, විස්කි, බ්‍රැන්ඩි බොන්නේ, රසමුසු ආහාර කන්නේ, යන්නේ ලෝකයේ තියෙන සුපිරිම වාහනවල, නතර වෙන්නේ ලෝකයේ තියෙන හොඳම හෝටල්වල, බෙහෙත් ගන්ට යන්නේ සුපිරි රෝහල්වලට, ගුවන් ගමන් යන්නේ ව්‍යාපාරික පැලැන්තේ සුපිරි සැප පහසුකම් එක්ක, ආරක්ෂකින් දැසි දැස්සන් පිරිවරාගෙන ඉන්නේ නේද? ඒ අය බොන්නේ තිත්ත බෙහෙත්ද? අපිට තිත්ත කසාය පොවන මේ පාලකයින් වයින් බිබී සෞදිය පුරද්දී අපි තවදුරටත් මේ තිත්ත කසායම බොමුද, එහෙමත් නැත්නම් නිවැරදිව ඡන්ද කෙවිට අතට ගමුද කියලා අද ටෙලිවැකිය ඔබෙන් ප්‍රශ්න කරනවා. අනුග්‍රහය දෘෂ්ටි විද්‍යාවේ ඇඩ්වාන්ස් කෙමිස්ට්‍රි කාස්ටිං කියන්නේ පළපුරුදු විශේෂඥ ඥානයක් සහිත අයට පමණක්ම සීමාව ඉතාම සියුම් ක්‍රියාවලියක්. මේ සඳහා හොඳම විශේෂඥයන් වන්නේ ජෝර්ජ් කුණරත්න ලෙන්ස් එක්ස්පර්ට් ආයතනයයි. විජය සෝයා නගට්ස් වෙජි නම් වෙජිම තමයි. විජය සෝයා නගට්ස් වෙජි නම් වෙජිම තමයි. Lord Buddha had been gazing at the Bodhi for 7 days. Speaking British English. British Way English Academy. ජීවිතයම හදන තැන. Prank internet winner. They sent the box සමග prank tattoo එකක් නොමිලේ. සිය පක්ෂයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන සභිකයින්ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නීතිමාලාවක් හඳුන්වා දීමට සූදානම් වෙනවා. සමකි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට විවිධ කොන්ත්‍රාත්තුවලට වැඩ කිරීමට ඉඩ දෙන්නේ නැති බවයි විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ. පදවි ශ්‍රීපුර පැවති ජන හමුවක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගී වුණා. පළවෙනි කාරණාව තමයි අපේ සභාවක් තුල අපේ මන්ත්‍රීවරු සහ අනෙකුත් මන්ත්‍රීවරු ඒ අය වෙනුවෙන් ආචාර්ය ධර්ම පද්ධතියක් ගෙනේනවා. ඒ ආචාර්ය ධර්ම පද්ධතියට දියුරුම් ප්‍රකාශයක් කරා හැම අපේක්ෂකෙක්ම අත්සන් තබන ආචාර්ය ධර්ම පද්ධතිය කඩකරොත් මන්ත්‍රීකමත් අහෝසි කරන තත්ත්වයකට අපි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. අපි විනය පියවර ගන්න සමගි ජනබලවේගයේ ආයේ මන්ත්‍රීකම් වලට කොන්ත්‍රාත් කිරීමට ඉඩ නැහැ. අපේ සභාවක් තුල කිසිම මන්ත්‍රීවරයෙකුට දෙන්නේ නැහැ. ඒක තමයි පළවෙනි දේ. දැන් සමහරෙක් අහයි සජිත් මේව ඔක්කොම කොහොමද කරන්නේ? මේක කොහොමද මධ්‍යම ආණ්ඩුවක් නැතුව පළාත් සභාවේ බලයක් නැතුව කොහොමද කරන්නේ? හැම පළාත් පාලන ආයතනයක්ම අපි සම්බන්ධ කරන අලුත් වැඩපිළිවෙලක් කරා. මේක ලෝකේ බොහෝ රටවල් කරන දෙයක්. අපේ රටේ විතරයි කරන්නේ නැත්තේ. මේක මගේ තාත්තා පටන් ගත්ත දෙයක්. විදේශීය පළාත් පාලන ආයතනත් එක්ක බද්ධ වෙලා ඒවයින් සම්පත් ලබා ගැනීමේ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරගෙන යනවා. මම දැනටමත් ලෝකේ විවිධ රටවල් වල පළාත් පාලන ආයතනත් සමඟ මම ඒක සාකච්ඡා කරගෙන යනවා. ඒ සිස්ටර් සිටි රිලේෂන්ෂිප් එකෙන් මේ පදවි ශ්‍රීපුර පළාත් පාලන ආයතනයත් ශක්තිමත් වෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වින්දිතයින්ට වන්දි ගෙවීමට අධිකරණය පසුගියදා නියම කළා. එම නියෝගය නිකුත් කළේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු 5 දෙනෙකුට එරෙහිවයි. මෙම වන්දි ගෙවීමේ ඉදිරි කටයුතු කුමන මුහුණුවරක් ගනු ඇද්දැයි ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාවරයගෙන් සියත අප විමසීමක් කළා. පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් රුපියල් කෝටි 10ක මුදලක් ගෙවන්නේ යයි පැවසුවද තමන්ට එතරම් මුදල් ප්‍රමාණයක් ගෙවීම සඳහා වත්කමක් නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. කෙසේ හෝ තමන්ගේ හිතමිතුරන්ගේද සහය ඇතිව රුපියල් කෝටි 10ක මුදල ගෙවීමට කටයුතු කරන බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මට කෝටි 10ක වන්දියක් ගෙවන්න කොහෙත්ම ආර්ථිකයක් තියෙන කෙනෙක් නෙවෙයි. මම සහ මගේ හිතවතුන් මේ සම්බන්ධයෙන් තීරණය කරලා තිබෙන්නේ අපි අපිට හිතවත් අයගෙන් අපි සල්ලි එකතු කරමු කියලා. මම ඒ එහෙම කියනකොට මම ඇහුවා එහෙමනම් කොළඹ කොටුවේ බෝගායක ඉන්න එක පොල් ඔල්ල මම ඉන්නද කියලා. කිසිදු ආදායම් නැහැ මට. යම්ම ඒ අධිකරණයෙන් ලබා දුන් නඩු තීන්දුවකට අදාළ වන්දි ගෙවන්නේ නැත්නම් ඒ පිළිබඳව අධිකරණය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ අප ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේගෙන් විමසීමක් සිදු කළා. මෙම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුමාලාවේ පළවෙනි නඩුවේ නීතිඥ කණ්ඩායමේ සමාජික කැටයට මමත් කටයුතු කළා. මෙහිදී විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය මේ වන විට වග උත්තරකරුවන් කීප දෙනෙකුටම මුදලින් යම් යම් මුදල් වන්දි හැටියට ගෙවීමට නියෝග කරලා තියෙනවා. එතකොට මේ නියෝගය ඉෂ්ට කිරීමට යම් කිසි පුද්ගලෙක් බෑ කියලා කියනවා නම් එහෙම නැත්නම් හැකියාවක් නැහැ කියලා කියනවා නම් ඒ හැකියාවක් නොමැති බව ඔහු අධිකරණයට පෙන්වා සිටි
යුතුයි. ඔහුට දැනට තියෙන බස්කම් මොනවද කියන එක පිළිබඳ දිවුරුම් ප්‍රකාශ සහිතව අධිකරණයට ඒ පිළිබඳව දැනුම් දීමක් කළ යුතුයි. එතෙන්දී ඔහු බොරුවක් කරනවා කියලා දැනගන්නට ලැබුණොත් එහෙම අධිකරණයට පුළුවන් අධිකරණයට අපහාස කරා, එහෙම නැත්නම් වැරදි කරුණු දිවුරුම් ප්‍රකාශ මගින් අධිකරණයට ඉදිරිපත් කරයි කියලා දඬුවම් කරලා සිට දඬුවම් ලබා දෙන්න. සාධාරණ හේතු දැක්වීමක් නොකර යම් කිසි පුද්ගලයෙක්ගේ වන්දි මුදල් නොගෙවා ඉන්නවා නම් ඔහුවත් අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු කටයුතු ආරම්භ කරලා ඉන් වරදකරුවිට සිර දඬුවම් ලබා දීමට විරුද්ධව සිර දඬුවම් ලබා දීමට හැකියාවක් තියෙනවා. අපේ රටෙත් මේ රටින් පිටගිය ශ්‍රී ලාංකිකයින්ගේත් ඇස්වල කඳුළුත් හදවතේ තෙතමනයත් තාම තිබෙනවා. ඒ බව සනාථ වෙන්නේ අප විකාශය කළ ප්‍රවෘත්තිවලට ලැබෙමින් පවතින ප්‍රතිචාර නිසයි. මේ වගේ පවුල් නිතර දකින්ට ලැබෙන බව ඇත්ත. අඳුරට සාප කරනවට වඩා එක පහනක් හෝ දල්වන්නට පුළුවන් නම් නේද හොඳ. ජීවත් වෙන්නේ සර් අපි කපුරු පැකට් එකක් අඳුන් කූරු පැකට් එකක් ඔය ලොතරයි එකක් විකුණලා තමයි මේ ළමයි දෙන්නව මං අදන්නේ. එක් ප්‍රවෘත්තියක් වූයේ සුපිරි වෙළඳ සලක් අසල දරුවන් දෙදෙනෙකුත් සමග හඳුන් කූරු විකුණන ආච්චි අම්මගේ දුක්බර කතාව. ඒ දරුවන් දෙදෙනට අවශ්‍ය දේවල් අරන් දෙන්න ඇමරිකාවේ සිටින සම්සුඩීන් මොහමඩ් මහතා පියවර ගත්තා. දරුවන් දෙදෙනටම අවශ්‍ය පාසල් සපත්තුවේ සිට සියලු දේම අපි මේ දරුවන්ට බාර දුන්නා. මේ සියතට ගොඩාක් පින් සිද්ධ වෙනවා. මගේ දරුව දෙන්නව අද ඉස්කෝලේ ඇරලා මට මිනිස්සෙක් විදියට ඉස්කෝලේ යවන්න උදව් කරපු එක රට ඉඳලා කතා කරපු සර්ගේ අම්මට තාත්තට ඒ සර්ට ලෙඩක් දුකක් කරදරයක් නැතුව අපිව මෙච්චර දුරට ගෙනාවට ගොඩාක් පින් ලැබෙන්න ඕනේ. මට ගොඩක්ම සතුටුයි. මට ඉස්කෝලේ යන්න බෑග් එකක් නැතුව හිටිය ඔයගොල්ලන්ට පින් සිද්ධ වෙයි. අපිට පොත් බෑග් එකක් සපත්තුවක් නැතුව හිටිය ඉස්කෝලේට යන්න පින් සිද්ධ වෙයි. මාත් ඔයගොල්ලන්ට වැඩි වැඩි ලැබෙන්න ඕනේ. සම්සුඩීන් මොහමඩ් ස්තුතියි ඔබට. ඒ පුතත් සමගින් සියත උදෑසන පුවත් විකාශය නිමාවට පත්වෙනවා. යලිත් අප ඔබ හමුවන්නේ අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින්. දැන් ඔබ සම්බන්ධ වන්නේ සියත කතුවැකියත් සමගයි. ඔබට සුබ දවසක්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වින්දිතයින්ට වන්දි ගෙවීමට අධිකරණය පසුගියදා නියම කළා. එම නියෝගය නිකුත් කළේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පස් දෙනෙකුට එරෙහිවයි. මෙම වන්දි ගෙවීමේ ඉදිරි කටයුතු කුමන මුහුණුවරක් ගනු ඇද්දැයි ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාවරයගෙන් සියත අප විමසීමක් කළා. පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් රුපියල් කෝටි 10ක මුදලක් ගෙවන්නේ යයි පැවසුවද තමන්ට එතරම් මුදල් ප්‍රමාණයක් ගෙවීම සඳහා වත්කමක් නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. කෙසේ හෝ තමන්ගේ හිතමිතුරන්ගේද සහය ඇතිව රුපියල් කෝටි 10ක මුදල ගෙවීමට කටයුතු කරන බවයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මට කෝටි 10ක වන්දියක් ගෙවන්න කොහෙත්ම ආර්ථිකයක් තියෙන කෙනෙක් නෙවෙයි. මම සහ මගේ හිතවතුන් මේ සම්බන්ධයෙන් තීරණය කරලා තිබෙන්නේ අපිට හිතවත් අයගෙන් අපි සල්ලි එකතු කරමු කියලා. මම එහෙම කියනකොට මම ඇහුවා එහෙමනම් කොළඹ කොටුවේ බෝගායක ඉන්න එකක් පොල්ලොල්ල මම ඉන්නද කියලා. කිසිදු ආදායම් නැහැ මට. යම්මායේ අධිකරණයෙන් ලබා දුන් නඩු තීන්දුවකට අදාළ වන්දි ගෙවන්නේ නැත්නම් ඒ පිළිබඳව අධිකරණය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ අප ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේගෙන් විමසීමක් සිදු කළා. මෙම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුමාලාවේ පළවෙනි නඩුවේ නීතිඥ කණ්ඩායමේ සමාජික කැටයට මමත් කටයුතු කළා. මෙහිදී විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය මේ වන විට වග උත්තරකරුවන් කීප දෙනෙකුටම මුදලින් යම් යම් මුදල් වන්දි හැටියට ගෙවීමට නියෝග කරලා තියෙනවා. එතකොට මේ නියෝගය ඉෂ්ට කිරීමට යම් කිසි පුද්ගලෙක් බෑ කියලා කියනවා නම් එහෙම නැත්නම් හැකියාවක් නැහැ කියලා කියනවා නම් ඒ හැකියාවක් නොමැති බව ඔහු අධිකරණයට පෙන්වා සිටි
යුතුයි. ඔහුට දැනට තියෙන බස්කම් මොනවද කියන එක පිළිබඳ දිවුරුම් ප්‍රකාශ සහිතව අධිකරණයට ඒ පිළිබඳව දැනුම් දීමක් කළ යුතුයි. එතෙන්දී ඔහු බොරුවක් කරනවා කියලා දැනගන්නට ලැබුණොත් එහෙම අධිකරණයට පුළුවන් අධිකරණයට අපහාස කරා, එහෙම නැත්නම් වැරදි කරුණු දිවුරුම් ප්‍රකාශ මගින් අධිකරණයට ඉදිරිපත් කරයි කියලා දඬුවම් කරලා සිට දඬුවම් ලබා දෙන්න. සාධාරණ හේතු දැක්වීමක් නොකර යම් කිසි පුද්ගලයෙක්ගේ වන්දි මුදල් නොගෙවා ඉන්නවා නම් ඔහුවත් අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු කටයුතු ආරම්භ කරලා ඉන් වරදකරුවිට සිර දඬුවම් ලබා දීමට විරුද්ධව සිර දඬුවම් ලබා දීමට හැකියාවක් තියෙනවා. අපේ රටෙත් මේ රටින් පිටගිය ශ්‍රී ලාංකිකයින්ගේත් ඇස්වල කඳුළුත් හදවතේ තෙතමනයත් තාම තිබෙනවා. ඒ බව සනාථ වෙන්නේ අප විකාශය කළ ප්‍රවෘත්තිවලට ලැබෙමින් පවතින ප්‍රතිචාර නිසයි. මේ වගේ පවුල් නිතර දකින්ට ලැබෙන බව ඇත්ත. අඳුරට සාප කරනවට වඩා එක පහනක් හෝ දල්වන්නට පුළුවන් නම් නේද හොඳ. ජීවත් වෙන්නේ සර්, අපි කපුරු පැකට් එකක් අඳුන් කූරු පැකට් එකක් ඔය ලොතරයි එකක් විකුණලා තමයි මේ ළමයි දෙන්නව මං අදන්නේ. එක් ප්‍රවෘත්තියක් වූයේ සුපිරි වෙළඳ සලක් අසල දරුවන් දෙදෙනෙකුත් සමග හඳුන් කූරු විකුණන ආච්චි අම්මගේ දුක්බර කතාව. ඒ දරුවන් දෙදෙනට අවශ්‍ය දේවල් අරන් දෙන්න ඇමරිකාවේ සිටින සම්සුඩීන් මොහමඩ් මහතා පියවර ගත්තා. දරුවන් දෙදෙනටම අවශ්‍ය පාසල් සපත්තුවේ සිට සියලු දේම අපි මේ දරුවන්ට බාර දුන්නා. මේ සියතට ගොඩාක් පින් සිද්ධ වෙනවා. මගේ දරුව දෙන්නව අද ඉස්කෝලේ ඇරලා මට මිනිස්සෙක් විදියට ඉස්කෝලේ යවන්න උදව් කරපු එක රට ඉඳලා කතා කරපු සර්ගේ අම්මට තාත්තට ඒ සර්ට ලෙඩක් දුකක් කරදරයක් නැතුව අපිව මෙච්චර දුරට ගෙනාවට ගොඩාක් පින් ලැබෙන්න ඕනේ. මට ගොඩක්ම සතුටුයි. මට ඉස්කෝලේ යන්න බෑග් එකක් නැතුව හිටිය ඔයගොල්ලන්ට පින් සිද්ධ වෙයි. අපිට පොත් බෑග් එකක් සපත්තුවක් නැතුව හිටිය ඉස්කෝලේට යන්න පින් සිද්ධ වෙයි. මාත් ඔයගොල්ලන්ට වැඩි වැඩි ලැබෙන්න ඕනේ. සම්සුරින් මොහමඩ් ස්තුතියි ඔබට. ඒ පුතත් සමගින් සියත උදෑසන පුවත් විකාශය නිමාවටපත් වෙනවා. යලිත් අප ඔබ හමුවන්නේ අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින්. දැන් ඔබ සම්බන්ධ වන්නේ සියත කතුවැකියත් සමගයි. ඔබට සුබ දවසක්.